නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි ඒක හරියට අහලා කියන්න. අපිට අහලා කියන්න පුළුවන් වෙන්නේ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵල කොහොමදත් 18 වෙනිදා දවල් 12ට කලින් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපිට කියන්න බෑ 17 දෙනවයි කියලා. මොකද මට ඒක කියන්න ඕනේ මේක නිවුස් එකක් හැටියටම. ඡන්ද පත්‍රිකාව අධික දිගයි. අඩි අඟල් 26යි උපපත්‍රිකාවත් එක්ක නැත්නම් බැලට් පේපර් එක විතරක් අඩි දෙකයි. දැන් ඊයේ ගාලු දිස්ත්‍රික්කයේ බැලට් පේපර් තපල් ඡන්ද චෙක් කරන්න 40,000 පැය තුනමාරක් ගියා. නමුත් සාමාන්‍යයෙන් බැලට් පේපර් 40,000ක් 30 දිනකට චෙක් කරන්න පැය භාගයක් නැත්නම් පැය මේක හැන්ඩල් කරන්න මේ මාත් දෙකෙන් ගෙනියන්න ඕනේ. ඒක අතෙන් ගෙනියන්න බැරි තරම් බරයි. කිලෝ 10 15ක් 18 මාරක් විතර වැටෙනවා. 2000ක් වැටුණොත් බැලට් පේපර්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ඡන්ද පෙට්ටියක මේ බැලට් පේපර් දාන්න පුළුවන් අපි ගෙනල්ලා ඒ සමාන කඩදාසි print නොකරපුවා. ඒ ගේජ් එකේ තියෙන ප්‍රෙස් එකට කියලා කප්පන් ඇවිල්ලා එක එක ළමයි පොලිමේ ඇවිල්ලා අපි දැම්මෙව්වා. 425යි අතරින් තමයි දාන්න පුළුවන්. අර අච්චු කූරෙන් අරිනෝ වගේ අඩි රූලෙන් ඇනලත් දාන්න පුළුවන්. නමුත් එහෙම වුවමනාවට වඩා ඇන්නොත් ඒවා ඉරෙනවා දිග වැඩි නිසා. 8 විතර නවලා තමයි ඒවා දාන්න වෙන්නේ. එතකොට අපේ 400ට අඩු ඡන්ද පොළවල් තියෙන්නේ 311යි. 2000ට වැඩි ඡන්ද පොළවල් තියෙනවා 1800ක්. ඒකට යවන්න ඕනේ ඡන්ද පෙට්ටි 6ක්. ඡන්ද පෙට්ටි 800ක් ගන්න අර ඩිමෝ බට්ටයි යන ලොරියක් ගන්නතෝ. එතකොට නිලධාරීන්ටයි පොලිසියටයි යන තව ලොරියක් ගන්න. අපේ වියදම අපි කෝටි 400යි ඉතල තිබුණේ අපිට පෙන්නවා කෝටි 450ක් යනවා කියලා. මොකද නිලධාරී 450ක් අපි ඒක 500ක් කරන්නයි කියලා වැඩි කරලා ඉල්ලුවා මේ වැටු වැඩිුන් නිසා මේ අවුරුද්දේ මුල. නමුත් මම ලියුමක් යවුවා අපිට කෝටි 700ක් දක්වා වුණත් යෑමට ඉඩ තිබේ කියලා. මිලියන 7000ක් වුණත් යන්න පුළුවන් කියලා. මේ නැත්තම් භාණ්ඩාගාරයේ ලෑස්ති වෙලා ඉන්නේ අපිට 500ෙන් දීලා නවතින්නනේ. මොකද පොලිසියටම අපි ගෙවන්න වෙනවා අපේ වියදමෙන් 4 එකක්. Breaking Dr. King.